යකඩ තුනදනයන සහ තයෝසයනයිඩ් අතර සමතුලිතතාව පවතින ද්‍රාවණයකට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ භෂ්මයක් යොදපුවාම දුඹුරු පැහැති අවක්ෂේපයක් ලැබෙනවා ඒ සමගම ද්‍රාවණයේ රතු පැහැය අඩු වෙනවා අපි ලියමු පරීක්ෂණය මෙම සමතුලිතතාව පවතින ද්‍රාවණයට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් යෙදීම නිරීක්ෂණය දුඹුරු පැහැති අවක්ෂේපයක් ලැබේ ද්‍රාවණයේ රතු පැහැය අඩු වේ ද්‍රාවණයේ රතු පැහැය අඩු වෙලා කහ දුඹුරු පාටකට ද්‍රාවණය හැරෙනවා එතකොට නිගමනය තමයි දුඹුරු පැහැති අවක්ෂේපය ෆෙරික් හයිඩ්‍රොක්සයිඩ් නිගමනය ෆෙරික් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප වී ඇත සමතුලිතතාව ප්‍රතික්‍රියක දෙසට නැඹුරු වී ඇත සමතුලිතතාව ප්‍රතික්‍රියක දෙසට නැඹුරුනහම තමයි ද්‍රාවණයේ පවතින යකඩ සංකීර්ණවල සාන්ද්‍රණ අඩු වෙනවා එතකොට රතු පැහැය අඩු වෙනවා දැන් අපිට පුළුවන් ලේ චැටලියර් මූලධර්මය පාවිච්චි කරලා මේ නිරීක්ෂණ පැහැදිලි කරගන්න ෆෙරික් හයිඩ්‍රොක්සයිඩ් ජලයේ දියවීමෙන් මේ වගේ සමතුලිතතාවක් ඇති වෙනවා එතකොට මේ වගේ සමතුලිතතාව ගැන අපි ද්‍රාව්‍යතා ගුණිත පාඩමේදී ඉගෙන ගන්නවා ෆෙරික් හයිඩ්‍රොක්සයිඩ් වගේ සංයෝග ජලයේ මද වශයෙන් ද්‍රාව්‍ය ප්‍රබල විද්‍යුත් විච්ඡේදයේ සංයෝගය. ඒත් ඒ වගේ සංයෝග margin නැතිවෙන සමතුලිතතාව ගැන අපි මේ පාඩමේදී ඉගෙන ගන්නවා. එතකොට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් යෙදීම නිසා සිද්ධ වෙන්නේ ද්‍රාවණයේ හයිඩ්‍රොක්සයිඩ් අයන සාන්ද්‍රණය වැඩි වීම. ද්‍රාවණයට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයේ යෙදීම නිසා ද්‍රාවණයේ හයිඩ්‍රොක්සයිඩ් අයන සාන්ද්‍රණය වැඩි වේ. එතකොට ද්‍රාවණයේ හයිඩ්‍රොක්සයිඩ් අයන සාන්ද්‍රය වැඩි වුණහම මේ දෙවැනි සමතුලිතතාව උත්සාහ කරන්නේ ලේ චැටලියර් මූලධර්මයට අනුව හයිඩ්‍රොක්සයිඩ් අයන සාන්ද්‍රණය අඩු කරගන්න. එවිට ලේ චැටලියර් මූලධර්මයට අනුව ඉහත දෙවන සමතුලිතතාව හයිඩ්‍රොක්සයිඩ් අයන සාන්ද්‍රණය අඩු කර ගැනීමට උත්සාහ කරයි. එතකොට හයිඩ්‍රොක්සයිඩ් අයන සාන්ද්‍රය අඩු වෙන්න නම් මේ සමතුලිතතාව නැඹුරු වෙන්න ඕනේ ප්‍රතික්‍රියක දෙසට. එතකොට ද්‍රාවණයේ පවතින හයිඩ්‍රොක්සයිඩ් අයන සාන්ද්‍රය අඩු වෙනවා. ඒ සමගම යකඩ තුන දන අයන සාන්ද්‍රයත් අඩු වෙනවා. එතකොට ෆෙරික් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රමාණය වැඩි වෙනවා. ඒ සඳහා දෙවන සමතුලිතය ප්‍රතික්‍රියක දෙසට නම් පසු ප්‍රතික්‍රියාව දෙසට මනත්නම් ෆෙරික් හයිඩ්‍රොක්සයිඩ් දෙසට නැඹුරු වේ. ඒ සමතුලිතතාව ප්‍රතික්‍රියක දෙසට නැඹුරු වෙන්නේ. ඒ නිසා අලුත් සමතුලිතයේදී ෆෙරික් හයිඩ්‍රොක්සයිඩ් නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒ නිසා ඇතිවන නව සමතුලිතයේදී ෆෙරික් හයිඩ්‍රොක්සයිඩ් ඝනය නිරීක්ෂණය කරන්න පුළුවන්. ෆෙරික් හයිඩ්‍රොක්සයිඩ් තමයි දුඹුරු පැහැති අවක්ෂේපය. මෙන්න මේ විදිහට අපිට දුඹුරු පැහැති අවක්ෂේපය ලැබීම ලේ චැටලියර් මූලධර්මයට අනුව පැහැදිලි කරගන්න පුළුවන්. අපි ඒ කාරණය සටහන් කරගනිමු. එතකොට දැන් අපිට පැහැදිලි මේ සමතුලිතතාවයේ සිදු වෙනස නිසා ද්‍රාවණයේ තියෙන යකඩ තුන දන අයන සාන්ද්‍රණය අඩු වෙනවා. ද්‍රාවණයේ යකඩ තුන දන අයන සාන්ද්‍රණය
අඩු වීම නිසා ලේ චැටලියර් මූල ධර්මයට අනුව ඉහත පළවෙනි සමතුලිතතාව උත්සාහ කරන්නේ යකඩ තුන දනායන සාන්ද්‍රණය වැඩි කර ගැනීමටය. එතකොට යකඩ තුන දනායන සාන්ද්‍රය වැඩි වෙන්න නම් මේ සමතුලිතතාව නැඹුරු වෙන්න ඕනේ ප්‍රතික්‍රියක දෙසට, වෙනදිකොත් පසු ප්‍රතික්‍රියාව දෙසට. ඒ සඳහා එම සමතුලිතය ප්‍රතික්‍රියක දෙසට නැත්නම් පසු ප්‍රතික්‍රියාව දෙසට නැඹුරු විය යුතුය. එතකොට මොකද වෙන්නේ? ඇතිවන නව සමතුලිතයේ මේ යකඩ සංකීර්ණවල සාන්ද්‍රණ අඩු වගයක් ගන්නවා. එවිට ඇතිවන නව සමතුලිතයේ යකඩ සංකීර්ණ අයනවල සාන්ද්‍රණය මුල් සමතුලිතයට වඩා අඩු වේ. එතකොට මොකද වෙන්නේ? මුල් සමතුලිතයට වඩා තතු පැහැය ද්‍රාවණේ අඩු වෙනවා. ඒ නිසා ඉහත සමතුලිතය පවතින ද්‍රාවණයකට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් යෙදූ විට ද්‍රාවණයේ තතු පැහැය අඩුවේ. එතකොට ද්‍රාවණයේ කහදුණු පැහැයක් ගන්න හේතුව තමයි මේ සමතුලිතතාව ප්‍රතික්‍රියක දෙසට නැඹුරු වුනහම ද්‍රාවණයේ පවතින යකඩ සංකීර්ණවල සාන්ද්‍රණයට වඩා ද්‍රාවණයේ පවතින ජලී යකඩ තුන දනායන සාන්ද්‍රණය වැඩි වෙනවා. ජලී යකඩ තුන දනායන කහදුඹුරු පාටක් ගන්න. එනිසයි ද්‍රාවණය කහදුඹුරු පැහැයට හැරෙන්නේ. ඒ ගැනත් අපිට සටහන් කරගන්න පුළුවන්. ලැබෙන නව සමතුලිතයේදී ද්‍රාවණයේ පවතින යකඩ සංකීර්ණවල සාන්ද්‍රණ වලට වඩා ජලීය යකඩ තුන දනායන සාන්ද්‍රණය වැඩි වේ. එනිසා ද්‍රාවණය කහදුඹුරු පැහැයක් ගනි. ජලී යකඩ තුන දනායනවල වර්ණය කහදුඹුරු පාට නිසා. එතකොට මෙන්න මේ ආකාරයට අපිට පුළුවන් මේ සමතුලිතතාව පවතින ද්‍රාවණයකට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් යොදපුවාම ලැබෙන නිරීක්ෂණ ලේ චැටලියර් මූලධර්මය පාවිච්චි කරලා පැහැදිලි කරලා දෙන්න.